දරුවන ජීවිද්‍යාව පස්වන එකක සත්ව ආකාරයසා ක්‍රියාකාරිත්තය එහි දෙවන පාඩම්මාලාව සතුන්ගේ පෝෂණයි ඒ පාඩම්මාලාව ප්‍රශ්නාවලයේ සාකච්ඡා කරන තවත් පරිච්චේදයකටයි ඔබ මේ එකතු වෙන්නේ අද ප්‍රශ්නාවලිය තුළදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ අපේ ආහර ජීරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන ආශ්‍රිත ග්‍රන්ථ කීපයක්ත්තිේෙන අත්ඥ්‍යාශයයක්ක්මාව ගැන එවගේම ජීරණ යාමන ක්‍රියාවලිය පිළිබඳවත් අද අපි ප්‍රශ්නාවලිය තුළින් විමසා බලන්නයි සූදානම්වෙෙන් එම අපි පළවෙණනි ප්‍රශ්නයට ඇවම් බලන් අත්ඥ්‍යාශයේ පටකීය විව්හේ පිළිබඳව විස්තර කරන්න තම මේ කියන්න අත්ඥ්‍යාශයේ පටකීය විව්හයේ විස්තර කරන්න දැන් අඥ්‍යාශය කියන්නේ ලා අලු පැහැති ග්‍රන්තියක් ඕන පාට පවා දැනගන්න ඕනේ ලාලු පැහැති ග්‍රන්තියක් විදිහයටටයි සලගන්න අග්ඥ්‍යාශය. අග්්‍යර්ශය අන්තරාසර්ගමෙන්ම බාහිරාසර්ගවයාවයක් කියල සලකනෝ. අන්තරාසර්ගවයවයක් කියල කියන්නේ හෝමෝන ශ්‍රාවය කරන අවයවය. බාහිරාසර්ගවයවයක්ැ විශේෂම ජීර්ණ යුෂ නිපදවල ඒවා නිදහස් කරන අවයව දෙ විශේෂයෙන්ම අග්‍යාශයේ තුළදී අගඥ්‍යාශයක යුෂය කියන ද්‍රාවනය නිර්මාණය වෙනෝ. දේනි සයාට බාහිරාසර්ග ග්‍රන්තියක් විදිට හැසිරෙන්න්න පුුවන් ජීර්ණ ෂ ්‍රවය කරම ගේ අන්තරසර් ්‍රන්තියක්ක දිර හැසිරෙන පුළුවන් හෝමෝන ශ්‍රවය කරම ්‍යගඥ්‍යශෙන් ශ්‍රාවය වන ප්‍රසිද්ධම හෝමෝනකක් තියෙනවා ගොඩක්කයි දන්නමේ හෝමෝන එතමයි ඉන්සිවුල්ලින්සා ්ලෝකගන් හෝමෝන ශ්‍රාවවයකිරීමට ලපාන අඥ්‍යශයේ තියෙනවා එක්තර කොටසක්ක ලැගහැන් දීපිකා කිය ලැංගහැන් දපිකාවල තියෙන ඇල්සයිල වලින් බ්ලෝකගන් හෝමෝනයත් බීටා සයිල වලින් ඉන්සිවුලින් කියන හෝමෝනයක් ශ්‍රාවේ වෙන න්තරසර්ග ග්‍රන්තියක් විදිහට අඥ්‍යශය හැසිරෙන අවස්ථාව බාහිරසර්ග විදීදී ජීනණ යුෂ තමයි නිපදවන්න ති ජීර්ණ යුෂවල විශේෂ එන්සයිම දනනාවක් තියෙනවා ඒ එන්සයිම වලි ආහර ජීරණ ක්‍රියාවලියට ලොකු කාර්භාරයක් ඉෂ්ට වෙනෝ තී ගැනත් අප මේ ප්‍රශ්නය තුළද පිළිතුරු සපයන්නට අවශ්‍යය එතොට අගඥ්‍යශය ගත්තම කලින් කිවෝගේම ලා අලුපාට ග්‍රන්තියක් ප්‍රධානෝශයෙන් දරුවුණ කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන් අග්‍යශයට තියෙනවා පුළුල් එමනතම් පලලිින් වැඩි හිසක් ඊලට දෙමන කොටස විදියට දේහය කියන කොටසත් ඒවගේ අවසාන කොටස විදිට පටු අලිගයක් ගන්න පුළුවන් පලල් හිසත් තියනවා දේහේසාහ පටු වලිගේකින් සමන්්‍යතා අත්ඥ්‍යාශය එම කලාප තුනකට කොටස් තුනකට අපිට බෙදන්න වෙෙන් කරන්න පුළුවන් ඒවගේම මේ අග්ඥ්‍යාශයේ පලල් හිස ග්‍රහණවක්්‍රී තුළ තමයි පවතින් ග්‍රහණවක්්‍රී තුළ තමයි මේ පලල් හිස දකින්න ලැබෙන් පැහැදිලි ඔන්න ඔේ මූලික කාරණනාටික සැලපි අප පිළතුරට ගුණු කරන්නට ව අපි ලියමු වලන් මෙන මේ කාරණනාටික මුලින්ම පි ලියනවා ලා අලු පැහැති ග්‍රන්තියකි ලාලුපාට ග්‍රන්තිය ඒ වගේම කොටස් තුනකින් සමන් විත වේ ඇත කොටස් තුනකට බෙදෙනවා එනම් පලල් හිසක් දේහයක් හාත් වයනි පලල් හිසක්ඒවගේම දේහයක් සහ පටු වලිගේයකින් තමයි සමන්විත වෙන්නේ ඊලංකාරණාව දැ අගඥ්‍යශය කියල කියන්නේ අපි දන්නවා අන්තරාසර්ග වගේම බාහිර සර්ග වයාාවයක් ඒවගේම හිස පිහිටන්නේ ග්‍රහනි වක්්‍රය තුළ එකත්ත පිළියම් පලල් හිස ග්‍රහනි වක්ය තුළ පිහිටයි මේ පලල් හිස පිහිටන්නේ ග්‍රහණ වක්්‍රය තුළ අග්්‍යාශය අන්තරාසර්ගීමන්ම බාහිරාසර්ගී අවයවයකි අන්තරාසර්ගී වගේම බාහිරාසර්ගය අවයාවයක් දිහටත් අපිට අගඥ්‍යාශය හඳුන් වන්නට පුළුව දැන් අග්‍යාශය ගත්තම අඥ්‍යාශයේ දකින්න ලැබෙනවා අනුකණ්ඩිකා කියල හඳුන්වන කොටස් විශාල ප්‍රමාණයක් අනුකණ්ඩිකා මේ අනුකණ්ඩිකා හැදිල තියෙන්නේ කුඩා බදරිකා කියන ඒකක වලින් බදරිකා කියන ඒකවලින් තමයි හදිල න පොඩිේම මේ බදරිකාවක් ගත් තම ඒ බදරිකා බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ශ්‍රාවී සයිලවලින්ඒ ශ්‍රාවී සයිලවලින් තමයි අගඥ්‍යාශයක යුෂය නිර්මාණයට අවශ්‍ය වන ද්‍රව්‍ය ශ්‍රාවය කරන්න ශ්‍රාවී සයිලවලින්ඒ කාරණටික නැවත මතක් කරගත්තොත් අත්මාශයේ තුළ අපිට දකින්න පුළුවන් අනු කණ්ඩිකා විශාල ප්‍රමාණයක් තියෙනවා මේ අනුකණ්ඩිකා නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා බදරිකා කියන වව්හවලින් බදරිකා බදරිකාවක් ගත්තම ඒ බදරිකාව බිත්්තිය නිර්මාණය වෙලා තියන ශ්‍රාවී සයිලවලින් ඒ සයිලවලට හැකියාවත්තියන අඥ්‍යාශයක යුෂය නිපදවීමට අවශ්‍ය වන විවිධ සංගටක ශ්‍රාවය කරන්න අඥ්‍යාශක විෂය නිපදවීමට අවශ්‍ය විවිධ සංගටක ශ්‍රාවය කරන්න ඒ බදරිකාවේ බිත්තිය තින ශ්‍රාවී සයිලවලට පුළුවන් පැහැදි ඕොන ඔය කාරණනාටිකත් අප අපි පිළිතුරට එකතු කරන්නවා අගඥ්‍යාශයේ අනුකණ්ඩිකා විශාල ප්‍රමාණයක් ඇත අග්‍යාශය අනුකණ්ඩිකා විශාල ප්‍රමාණයක් ඇත ඒවා ඉතා කුඩා බදරිකාවලින් සමන් විත වේ. බදරිකාවක බිත්තියේ ශ්‍රවී සයිල පවති. බදරිකාවක බිත්තියේ ශ්‍රවී සයිල දකින්න පුළුවන්. දැම් මේ එක් එෙක් අනුකණ්ඩිකාව ු ප්‍රනාාලවලට සම්බන්ධ එක අනු කණ්ඩිකාව කුඩා ප්‍රනාාලවලට සබන්ධ ඒ ප්‍රනාාල සියල් එකතු ලා තමයි දරුණේ අන්‍යාශයක ප්‍රනාාලය හැී අපිටඒ කාරණාව ලියන්න පුළුව අනුකණ්ඩිකාව ප්‍රනාාලවලට සම්බන්ධ වනා අතර ඒ එක් වීම ඒ එවීම අඥාශයක ප්‍රනාාලය සෑදේ අඥ්‍යාශයක ප්‍රනාාලය සෑදේ පැදි දරුණ මේ අනුකණ්ඩිකා වලින් තමයි බාහිරා සර්ග කොටස අඥ්‍යාශය තුළ නිර්මාණය වෙලා තිය කාරණනවත් ම තැට එකතු කරන අනුකණ්ඩිකා අග්ඥ්‍යාශයේ බාහිරා සර්ග කොටස ලෙස ක්‍රියා කරයි බාහිරා සර්ග කොටස ලෙස ක්‍රියා කරයි දැම් මේ අඥ්‍යාශයක ප්‍රනාාලයේ සමඟ ත්තාශේ සිට පැමිණෙන පිත්ත ප්‍රනාාලයත් සම්බන්ධ වෙනවා සම්බන්ධ වනාාම තනි වාහිනියයක් විදිහයට තමයි ගමන් කරන්නේ එ තෝඩ එකට කියන්නේ යාකෘත් අග්්‍යාශයක ප්‍රනාාලය යාකෘත් අධ්‍යාශයක ප්‍රනාාලය හරි ලෙසි ඒ යාකෘත් අගඥ්‍යාශීක ප්‍රනාාලය විවෘත වෙනවා ග්‍රහණයේ මධ්‍ය ලක්ෂේදි ග්‍රහණය හරිමැද ලක්ෂේදිී තමයි ඒක ග්‍රහණයට විවෘත වෙන් හිට ඒටිකත් එකතු කරන්න පුුව ලියන්න පුළුවන් අඥාශයික ප්‍රනාාලය පිත්තාශයේ සිට පැමිණෙන පිත්ත ප්‍රනාලේ සමඟ එක්වී කෘත් කෘත් අග්ඥශයික ප්‍රणාලය සාධයි එය ග්‍රහණයේ මද්‍ය ලක්ෂයේදී ග්‍රහණීයට විවුරුත්ත වේ ග්‍රහණයට විවුෘත්ත වෙනවා මෙතෙක් කියපු කාරණාටිකේ සාරාංශයකටයම් මුලිම කිව්වා අගන්‍යශය කියන්නේ පාශය වර්ණය ගැන අපි කිව්වා අග්‍යශය කියන්නේ ලා අලු පැහැති ග්‍රන්තියක් හරිමසරලයි ලා අලු පාටත් තම ඉතියම් කපල බැලවූත් දකින්න පුුවන් මේවා එතකොට අග්්‍යශය අන්තරා සරග වගේම බාහිරා සර්ග අවයාවයක් කියලා කියන ම කිය හේතු ම කිව්ව අන්තර සර්ගාවයාවයක් කිය කියන්න හේතුව තමයි හෝමෝන ශ්‍රාවය කිරීමක් කරනවා බාහිර සර්ගාවාවයක් කියන ජීර්ණ යුෂ ද්‍රාවණයක් ශ්‍රාවය කරනවා එකත අග්‍යශයක යුෂ කියලා කියෙන් ඊළඟට අග්‍යාශයේ කොටස් තුනකින් සමන් විතයි පළල් හිසක් තියනෝ දේයක් තියෙනවා පටු වලිගයක් තියෙන් දැන් මේ පලල් හිස ග්‍රහණනිවක්්‍රය තුළතමයි දකිින් ලැබෙෙන් ග්‍රහණ වක්්‍රය තුළතම මේ පලල් හිස දකින්න ලැබෙන් පැහැදිලි කල් ඒ කාරණටික අප කිව් ඊළඟට අග්්‍යාශයේ බාහිරාසර්ක කොටස ගැන සාකච්ඡා කලා බාහිරාසර්ක කොටස විදිර හැසිර අනුකන්්ඩික් මේ වගේ අනුකන්්ඩිකා විශාල ප්‍රමාණයක් අගඥ්‍යාශයේ දකින්න පුළුව එ අනුකණ්ඩිකා කුඩා ඉතා කුඩා බදරිකා වලින් සමන්විත ඒ බදරිකාව බිත්තිය ගත්තමේ බිත්තිය ශ්‍රවී සයිල තියෙනවාඒ ස්්‍රාවී සයිල්ලට තමයි මේ සංගටක අන්‍යාශක විෂ නිර්මාණය කරන්න වශ සංගටක නිපදවල ශ්‍රාවය කරන්න හැකියාවතියෙන ඊළඟට අපි කතා කරා මේ කාරණාවලදී මේ අනුකණ්ඩිකා එකේ කනුකණ්ඩිකාව කුඩා ප්‍රනාාලවලට සම්බන්ධ වෙන ඒ ප්‍රනාාාව අවසාන්ධය එකතු වෙලා අඥ්‍යාශයක ප්‍රනාාලය හැදෙනු මේ අග්්‍යාශයක ප්‍රනාාලයේ පිත්තාශයෙන් ගෙන පිත්ත්‍ර ප්‍රනාාලය සමඟ එකතු වෙලා යාකෘත් අඥ්‍යාංශයක ප්‍රනාාලයේ බවට පත්වෙනවා ඒ යාකෘත් අගඥ්‍යාශයක ප්‍රනාාලය ග්‍රහණයේ මධ්‍යලක්ෂයේදී ග්‍රහණර නිදහස් වෙන විවෘත වෙන පැහැදිලි ර වදරටත් අපිට විස්තර කරන්න තියෙන අගඥ්‍යශය පිළිබඳ දැම මේ අගඥ්‍යාශයේ බාහිරාර්ක කොටසමගින් ශ්‍රාවය වෙනවා මොනවද අඥ්‍යාශයක ය්‍ය මේ අග්්‍යාශික යුෂයේ මනාද තියෙන සංගටක මෙතන දකින්නට පුළන් බයිකාබනේට් අයන තියෙනවා. ඒවගේ කාබ හහිඩේ් ජීරකෙන්සයි මෙයක් වන අගඥ්‍යාශයක ඇමයිලේස් තියනවා. අග්්‍යාශයක ලයිපේස් තියනු. අග්ඥ්‍යාශයක කාබොක්සි පෙප්ටිඩේස් තියෙනවා.ඒවගේම නිියවලියේ සෙන්න්සයි මේ දකින්න පුළුව අමතරව අපිට දකින්න පුළුවන් ප්‍රෝටීන ජීරක එන්සයිමවල අක්්‍රිය ආකාර දෙකක් වන ට්‍රිපසි නෝජන් සහ කයිම ්‍රපසි නෝජ දැ ඒවා ග්‍රාණි කූහරයට මනිදාස්සුනාට පස්සනක් නිකුත්තුනාට පස්සේ ග්‍රහනිකුහරේ තුළදී තමයි සක්‍රීිය වෙන්නේ සක්‍රීිය වෙලා ොනා බවට පත්වෙනවද ්‍රිපසි නෝජන් ්‍රපීන් බවට පත්වනවා කයිම ට්‍රපසි නෝජන් කයිම ට්‍රිපීන් බව පත්තනවා යිම ට්‍රිපන් බවටත් න ො ඕකයි සිද්ධ වෙනද ඒ කාර්ණටිකත් මෙතට එකතු කරගම්හර අගඥාශයේ බාහිරා සර්ග කොටසින් අඥාශයක යුෂ ්‍රාවය වේ මෙयකාने टගේ अ अश लाइेस මාශක ලපඒගේ ලඒගේ අාශකකා ගේ පෝටීන ජීරක එසයිමවල අ්‍රිය ආකාර අ්‍රිය ආකාර වන ්‍රිප්සිනෝජන් ිප්සි නෝච අඩංගුේ දෙම්බල එතුර අඥ්ඥ්‍යාශයේ බාහිරා සර්ග කොටස විදිර ක්‍රියා කරන්නේ අනුකණ්ඩික එතොට බාහිර සර්ග කොට ින්තම අඥ්‍යාශික යුෂ නිර්මාණය වෙන්නෙන් ඉපදවෙන් එතුොට යුෂේ තින සංගට කලින් බයිකාබනේටන ග්‍යශික ඇමයිලේස් අගශික ලයිපේස් නවලස් ගෂක බක් පෙපිඩේස් යවගේම ප්‍රෝතින ජීරගෙන් සයි ම ක්්‍රියාකාර දෙකක් වන ප්‍රප ෝජන් යිම ්‍රපසි ෝජන් අඩඟගුව වෙනවා ද මේවා සක්‍රිය වුණු ්‍රිප්සිීන්සා කයිම ට්‍රිපසිම් බවට පත්වෙනවාො ඒ කාරණ අඩික හොඳට තේරුම්ගන්නට අවශ්‍යෙන්. ඉතින් දරුණ මේ අක්්‍රිය එන්සයිම ්‍රහ ශ්‍රවීමත් සමඟම සක්‍රී තත්වයට පත්වනවා හිරත් අප පිළියම් අ්‍රීයසයිම ග්‍රහණ කුහරයට ශ්‍රය වීමත් සමග ඒවා සකීය වී ්‍රිප්සිීම් ගේ කයිම ට්‍රප්ම් බවට පත්ද බලන්නකට අක්්‍රීන් සයිම ග්‍රහණි කහරට ස්්‍රාවීමත් සමගේ සක්‍රිය වෙලා ්‍රිප නෝජන් ්‍රිප්සිම් කයිම ප්සි නෝන් කයිම පසිම් බව් පත්න ස්‍රීය එන්සයින්ම් බවට පත්න පැහැදිලි දැන් ඔය කතා කරේ අග්‍යශයේ බාහිරාස්කරග කොටස අන්තරාසර්ක කොටස හසිරෙන්නේ ලැංග හැන් දීපිකක් ඒවබල විශේෂණය වෙච්ච සයිලතිය.ඒ සයිලින්තම මේ හෝමෝන නිපදවල ස්්‍රාවය කරන්න සයිල් සයි බිට සයිල්ල කියලා කියන්න පුුව. ඇල් සයිල්ලවලින් ග්ලුගන් හෝමෝනයක්ත් බිට සයිලවලින් ඉන්සිඩින් හෝමයක් ්‍රාවේෙන. මේ හෝමෝන දෙකම අපේ දේහේ රුදිරේ බ්ලු කොස් සමස්තිතිය සඳාතමයි දායකරින් ඔන්නව කාරණටිකක් එකතු කරම අප පිළිතුර අංග සම්පූර්ණ දර. ාග පිළතු ොේ. ඒද ෝට ෝ එක්ට රචනා ප්‍රශ්නයක යෝහගත ප්‍රශ්නයන් මේකට ලොකු පිරන්න පිළිුවූ ඇදමගේ පිතුරකදී හැම කරුණක්ම විශ දේශ දාල හැම කරුණක්ම එකතු කරන්න දැනගත්න එක අනිවාරයම වෙන්නයි හ අග්‍යාශයේ අන්තරාසර්ග අන්තරාසර්ග කොටස වන්නේ लंगर हैं दीपिका मेवाएं विशेषण हैं वो साइलेबार का पावती अल्फा साइलेबली अल्फा ල ලෝග හෝෝනත් बීට साइලවලින් इින් හෝමෝනයක්ත් ඉන්සිලින් ගුඩක්කාය දන්නනලින් හෝෝනත් ා මෙහෝමෝන ගලුකෝස් සමස්තිිතියට දා එකවේ මෙ හෝමෝන ගලකෝස් සමස්තිිතියට දරුවුණේ දායක ව පැහැදිලින් මෙ මේ කාරණටික් ඔබේ පිළිතුරට අනි වාර්යෙන්ම අතර්ගත කරන්නට අවශ්‍ය වෙනවා අවසානශයෙන් කිය ඕොන මෙතැදී තවයි එක කාර්මාවක් එතමයි ලැංග හැන් දීපිකාවලට ප්‍රනාාල නෑ කියල කියනයි හ ඒකත් මෙතන්ට අප එකතු කරමු ලැංගර් හැන් දීපිකාවලට ප්‍රනාල නැත්ත ප්‍රනාාල නැත් අපි මෙතන කාරණාටික සාරංශගත කරමු අඥ්‍යාශය අන්තරාසර්ග කොටස විදිර සලකන්නේ ලැගහැන් දීපිකා මේවට ප්‍රනාාලනෑ මේ විශේෂයේ වෙච්ච සයිල සමූහයකින් සමන් විතයි ඒ සයිලවලින් එකවර්ගයක්තම මේ ඇල් සයිල කියන්න ල් සයිල් ගලුග හෝනේ ශ්‍රාවය කරද්දිී අනික් ශේෂ සයිලබන බීට සයිලවලින් ඉන්සිවුලින්ං හෝමෝනේ ශ්‍රාවය කරනවා පැහැදි විද්දරුවුණ මේ හෝමෝන දෙකම බ්ලකෝස් සමස්තිිතිය කෙරෙහි දායක වෙනවා ලක සමස්තතියගෙහි දායක වෙනවා පැහැදිරිත් හරි අපිම ඊළඟ ප්‍රශ්නයට යොම්වමු දරුවනේ බලන්නකු දෙවනි ප්‍රශ්නෙන් අපි කතා කරන්නේ අක්මාවේ පටක වවූහෙ දෙ අත්මාශය ගැන කතා කළා දැන් අපි කතා කරන්නේ අක්මාව ගැන අක්මාව කියන්නේ අපේ දේහේ දෙවන විශාලම අවයවය එතුට කෙෙනෙක් අහන්න පුළො මේ කවුද පලවෙනි විශාලමාවයාවේ මොකක්ද පලමු විශාලමාවයාවේ තමයි සම දෙවට විශාල ම අවයවේ තමයි අක්මාව හැබැයි විශාලම ග්‍රන්තිය කිය ලැහුවොත් අන්න තෝට අක්මාව විශාලතම ග්‍රන්ථතිය දේ තියන විශාලතම ග්‍රන්ථතිය තමයි අක්මාව දැන් මේ අක්මාව ගත්තම ප්‍රධාන වශයෙන් කණ්ඩිකා දෙකකින් සමන් විිතයි පූර්ුව පෙනුමෙන් කණ්ඩිකා දෙකක් තියෙන බව පේනවා එතමයි වම් කණ්ඩිකාව සහ දකුණු කණ්ඩිකාව වඩාත් විශාල දකුණු කණ්ඩිකාව බ අපර පෙනුව නිරීක්ෂණය කරුත් කණ්ඩිකා හතරකින් සමන්විිත බව තමයි දකින්න ලැබෙන්නේ වම් කණ්ඩිකාව දකුණු කණ්ඩිකාව චතුරශ්්‍රක කණ්ඩිකාව සපුච්ච කණ්ඩිකාව කියලා කණඩිකා හතරකින් සමන්විිත බවක් තමයි අක්මාව පේන්නේ දක්මාව තියෙන්න්නේ කොේද අක්මාව තියෙන්නේ උදරකුහරේ විශේෂම උදරගුහරේ දකුණු පසට වන්නට උදරගුහරේ දකුණු ප්‍රදේශයට වන්නට අක්මාව පිහිටල තිය ඒවගේම අක්මාව නිර්මාණය වෙලා තියෙන්නේ දැපිකුවන ක්ඩිකා දෙකක් තියෙනවාකිඒ කණ්ඩිකා ස ඇදිලා තියන්නේ අනුකණ්ඩිකා රාශයකින් මෙතනත් කියවෙන අනුකන්්ඩිකා කියෙන වචන මෙයක්ම අනුකණ්ඩිකා රාශයකින් තමයි අක්මාව නිර්මාණය වෙලා තියෙන් තර අක්මාව අනුකණ්ඩිකාවක විිය්හේ ගැන හැදැරීම තමයි මේ ප්‍රශ්නය තුදති ප්‍රධාන වශයෙන්ම අපෙන් බලාපොරොත්තුවෙන් තියගැෙන අපිට පස්සෙ කරුණු සාකච්ඡා කරම අපි මුලිම මේ දේවල්ඩි කලම් අක්මාව දේහයේ විශාලතම ග්‍රන්තියයි විශාලතම ග්‍රන්තියයි ඒවගේම දරුවනේ දැ අක්මාවේ උත්ත උත්තර කියන ඉහල කියන එක උත්තර ඒවගේම පූර්ව මතුපිට පුෘෂ්ට ගත්තවොත් මේවා සුමටයි ගේ උත්තල වභාවයකුත් තියෙනවා හරි උත්තර පෘෂ්ටේගැනේ උඩ පෘෂ්ටේත උත්තර සහ මතුපිට පූර පෘෂ්ටය සුමට ගතියක්ත් තියනවා ඒවගේම උත්තල ස්ොභාවයක් තිේෙන හැබැයි අපර පුෘෂ්ටේ ගත්තොත් අප පපුෘෂ්ටේ මයිම අක්‍රමත් ස්වභාවයක් තමයි තින් එක තබිට එකතු කරන්න පුළුවන් උත්තර හා මතුපිට ුව පෘ්ට සුමට හා උත්තලවේ අපර පුෘෂ්ටේමයිම අක්‍රමෝත් හැනයක් ගන්න. දැ ප්‍රධාන ි හතරක් තින් හැබ හතර තියන අප පුෘෂ්ටන්ට අදාළව පූර පුෂ්ටට අදාලව තියෙන ප්‍රධාන කණ්ඩිකාක් දෙයි හර ප්‍රධාන කණ්ඩිකා හතරක් දැකිය හැක මනාදේ හතර වම් කණ්ඩිකාව දකුණු කණ්ඩිකාව චතුරශ්්‍ර කණ්ඩිකාව හා සපුච්ච කණඩිකාවයි දැමේ හැම කණ්ඩිකාව මැහදිලති ඉන්නේ අනුකණ්ඩිකාවලි අනුකණ්ඩිකා සලකන්නේ අක්මාාවේ කෘතමය ඒකකේ විදිහට වි්හම ඒකේ අක්මා සයිල කෘත්තෙම ඒකකේ තමයි අනුකණ්ඩිකාව ද අනුකණ්ඩිකාව ගත්තොත් දළවශයෙන් ශදාාශ්‍රවාකාර හැඩයක් ගන්න විියූහයක් අක්මාාව කෘත්තමය ඒකක අනුකණ්ඩිකාවේ කෘත්ත මේ එකක අනුකණ්ඩිකාවේ අනුකණ්ඩිකාවක් දලවශයෙන් ශඩාශ්‍රාකාර හැඩතිවේ ම ප්‍රධාන කණ්ඩිකාවක අනුකණ්ඩිකා රාශයක් පවති අනුකණ්ඩිකා රාශියයක් පවති එ තෝටද අපිට ලියන්න පුළුවන් අක්මාවේ කෘත්්‍යමේ ඒකකේ තමයි මේ අනුකණ්ඩිකා කිය පිළිම් අක්මාවි කෘතම ඒක කේලෙස අනුකන්්ඩිකා ක්‍රියා කරයි කුතකේලෙස අනුකන්්ඩිකා ක්‍රියා කරය අක්මා අනුකන්්ඩිකාවක දකින්න පුළුවන් දනාකාර හැඩති අක්මා සයිල නැතන් කියෙන හැපට සයිට කිය අක්මා අනු කණ්ඩිකාවක කනාකාර හැඩති නැත්තන් ගණ කාබය හැඩැති එම කියන්න පුළුවන් හැඩති අක්මා සයිල හෙවත් හෙපටො සයිට යුගල් ලෙස පවති පේලි යුගල් විදිහයට තමයි මෙහහි පොට සයිට දකින්න ලැබෙට එතු රක්මා අනුකණ්ඩිකාවක හරි මැද තියෙනවා මධ්‍ය ශිරාව කියලා හඳුන්වන ප්‍රදේශයක් එකත් අපිට ලියර්රෝ අනුකණ්ඩිකාවේ මධ්‍යයේ මධ්‍ය ශිරාව පවති අනුකණ්ඩිකාවේ මධදේ තියෙනවා මද තියනවා මද්‍ය ශරාව ඒ මධ්‍ය ශිරාවේ සිට අරිය ලෙස විහිදෙන ස්ථම්බ නැත්තක් පේලි විදිහයට තමයි අක්මා සයිල පිහිටල තියෙන් මද්‍යශිරාවේ සිට අරීියව විෙන පරිදික්මා ස ුල් ලස පවක්මා සයිල පේලි යුගල් විදියට තමයි පවති මේ මධ්‍ය ශිරාවිදල අරිය ලෙස විහිදෙන පරිදි ඔ ඔය කාරණ ටිකත් මේ වූහය ගැන කතා කරද්දී වැදගත් වෙර දරුණ මේ සයිල පේලි දෙකක් අතර පේලි යුගල් දෙකක් අතර මේ සයිල පේලි යුගල් දෙකක් අතර අපිට දකින්න පුළුවන් විශේෂ ප්‍රදේශ වගේයක් තියෙනඒවට කියන්නේ අක්මා කෝඩ් රාබ කියලා අක්මා කෝඩ් රාබ හරට තේරුම්ගන්න සයිල පේලි යුගල් දෙකක් අතර ප්‍රදේශයක් තිර අක්මා කෝඩ්රාභ මේ අක්මා කෝඩ් රාභ කියලා කියන්නේ අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුදිරවාහිනිි අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුදිරවාහිනී කියලයි මේ කෝට් රාබෝල්ට කියන්න අපිට එක එක කරන්න ගුලුව පිතුරට සයිල පේලි යුගල් දෙකක් අතර අක්මා කෝට රාභ පිහිටයි ුගල් දෙකක් කතර අක්මා කෝටරාභ පිහිට න අක්මා කෝටරා පිහිටයි මේවා අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුදිරවාහිනී වේ දැම අක්මා කෝටරාභයකට රදිරේ ආකාර දෙකකින් ගලාගෙන න රෘදිර ආකාර දෙකින් ක්මා කෝටරාබභයකට ගලාගරරි නෝ එන්සසා අක්මා කෝට රාබෝලට පවතින රදිදරය මිශ්්‍රවීමක් සිද්ධ වෙනවා දැන් ප්‍රධාන වශයෙන්ම අක්මා කෝටරාබෝල්ට රුදිරේ පැමිණිනෝ යාකෘතික දමනීින් ඇතිවන ශාකාාවකි ද යාකෘතික දමනී ඔක්සිජනි කෘත රදදිර නත් ක්සිජන් සහි රුදිරේ තමයිදී අනෙක් රුදිරේ එන ආකාරය තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන්ගෙනවා ඔක්සිජන් අඩුනාට පෝෂක බහුල රුදිරේ ්‍ර යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශකාාවකින් පෝෂක බහුල රුදිරේ නවා ජාකෘතික දමනයේ ශාකාාවකින්ගෙනවා ඔක්සිජන් බහුල රුදිරේ. එනිසා අවසාන යක්මා කෝටරාභ රුදිරය ඔක්සිජන් වලින් සහ පෝෂක වලින් දෙකෙෙන්ම සන්තෘපත රුදිරේ තමයි තියෙන්නේ ඒයක හොඳයි මොකද මේ කෝටරාභ හරහා ගලාගෙන එන රුදිරය දෙපස ඉන්නවනේ අක්මා සයිල පේලි ඒක්මා සයිල් පේලි වල න්න අක්මායි වල නැත්තා හෙපටසයිට වලට අවශ්‍ය ක් සිජෙන්ටික ෝඩ ාබර රයෙන් ගන්න. බ්ලෝ කෝස්ටික මයිනෝම්මල වගේ පෝෂකටික කෝඩ රාබර දිරේෙන් ගන්න. තුො හෙපට යිට වලට අ වශ ක් සි ෙන් ටිකයි පෝෂකටිකයි කෝටරාබර රේ තියනවා. ඒතරන්න්නේ මේ අක්මා සයිලවල පරිවෘතිය ක්‍රියාවල දිහදෙන ිය2 කාබන් ඩක්සෙක් ඒවා කෝඩ රාබර දිරේට මාරු කරනු. සිජ Blueු කෝස් මයිනෝම්ම වගේ පෝෂකයි ක්සිජන් ටි එකයි ගන්නා තර අපද්‍ර වැටික බැහැර කරනවා එඒනිසා කෝටරබ රුදිරේ මේීම ගලාගෙන යනවා අවසාන්දිි මද්‍ය ශිරාවට මධ්‍ය ශිරාව වෙත යන කෝඩරාබ රුදිරේ එතකොට ඔක්සිජන් විමුක්ත තත්ත්වයට පත්වෙලා ති මේකෙන් ඔක්සිජන් රහිත ඒන කාබන් ඩැවක්සයිට් බහුල රුදිරේ බවට පත්වෙලාතමයි මද්‍ය ශිරාවට එකතුවෙෙන් ඔන්න ඔය කාරණාව දැනගන්නවා. අපි ලියමු අක්මා කෝටරාභ වලට ආකාර දෙකකින් රුදිරය පැමිණි යාකෘතික දමනි ශාකාවකින් යාකෘතික දමනි ශාකාවකින් සින් බහුල රුදිරයත් යාකෘතික ප්‍රතිහාර ශිරා ශාකාවකින් පෝෂක බහුල රුදිරයත් කෝට රාබට කෝටරාෝට පැමිණ එතට දමනිසාාකාාවකින් යාකෘතික දමනනිශකාවකින් ඔක්සිජන් බහුලර දිර යාකෘතික ප්‍රතිහාර ශීරාශාකාවකින් පෝෂ බහලර දිරත් කෝටරාබට එනවා කෝටරාබෝල්ට න එතට හෙමට සයිට එම කෝටරාබර දිරෙන් හා පෝෂ ලබාගනි එම කෝටරාබ රුදදිරයෙන් ටු හා පෝෂක ලබා ගනි ඒ වගේම කාබන් ඩවක්යිට් බැහැර කරනු2 බැහර කරයි අවසානයේදි කෝටරාබ රුදිරෙන් දශිරාවට ගලායයි මද්‍යශිරාවට ගලාගෙන යන කෝඩරාබ රුද්දිරේ මධද්‍යශිරාවට ගලාගෙන යනු ඒ වගේම දරුවනේ මේ කෝඩරාභ අස්තරන නැත්තම මේ කෝඩ්රාභ බිත්තියේ තැනින් තැන අපිට දකින්න පුළුවන් මේ යාකෘතික මහභක්ෂාණු කියලා සයිල වගේයක්න මේ වට පැරමි විෂණ දශ දෙකිවවෙ කෝෆර් සයිල කියලා කෝෆර් සයිල නැත දැ අපි කියනවා ආකෘතික මහා භක්ෂණනු සයිල කියල මේ අ වච්ශේෂයම වැදගත්ත භක්ෂ සයිලිකතාවයට භක්ෂණය කරලා අගන්තුක දේහයන් විනාශ කරන්න ජීනණය කරන්න මෙගලන් දායක වෙනවා එකක දැනත් අනිවාරය කිය නෝ එකගුලන් තොට ආරක්ෂාවක් සපේන බව මතක තියාගන්න නෝ අපිට ලියන්න පුුවන් කෝටරාබ ආස්තරනේ කෝරාබ ආස්තරනයේ ෘතික මහාභක්ෂානු කෝඩරා භාස්තරනය යාකෘතික මහා භක්ෂානු පිහිට මෙවා භක්ෂ සයිලිකතාව භක්ෂ සයිලික තාවයට දායක වේ යන ඉද්‍රීත් සාකච්චා කර දැන් මධ්‍ය ශිරාවට කෝටාබ රුද්දෙර යවා කිවනේ මෙම මද්‍ය ශිරා ගණනාවක් එකතු වෙලා විශාල ශිරාහැදෙනවා ඒව අවසානේදී යාකෘතික ශිරාවට සම්බන්ධ වෙනවා මද්‍ය ශිරාවන් අනෙකුත් අනු කණ්ඩිකාවල මධ්‍ය ශිරාවන් සමගෙක්වී සමගෙක්වී විශාල ශිරාසාදයි ඒවා අවසානයේදී ෘතික ශිරාව සාධයි ඒ අවසානයේදී යාකෘතික ශිරාව සාධනවා එ මේ කාරණාටික ගැනත් අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ ඒවගේම දරුවනේ මේ අක්මාසයිල පේලි අතර අපිට දකින්න පුළුවන් පිත්ත නාලිකා රාශියන් එ පිත්ත නාලික එකතු වෙලා අවසායේදී පිත්තනාල නිර්මාණය වෙන පිත්ත නාලිකා සියල් එකතුලා ඉතරාල නිර්මාණය වෙන එක තබිට ලියන පුරුවෝ අක්මා සයිල පේලි දෙක් අතර මෙත කියන පිලි යුගල් දෙකක් නෙම පේලි දෙක් පේි දෙක් අතර පිත්ත නාලිකා පිහිටයි ඒවා එක්වීමෙන් පිත්ත නාලයක් සෑදී ඒ එකතු වෙලා පිත්තනාලයක් හැදිනෝ දරුවනේ දැන් මේ අක්මා අනුකණ්ඩිකා කියන ශඩාශ්‍රාකාර විව්හවල කෝනවල ඒන කොන්වල අපිට දකින්න පුළන් විශේෂ විය්හ තුනක් එතමයි යාකෘතික දමනිශාකාව යාකෘතික ප්‍රතිහාර ශිරාශාකාවක් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලයක් අපිට දකින්න පුළුවන් ඒ ගැත් අපි ලියනවා ශඩාස්ත්‍රාකාර විව්හවල කොන්වල යාකෘතික දමනිශාකාවක් යාකෘතික ප්‍රතිහාර ශිරාෂාකාවක් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාල දැකිය හැකි ඔන්න ඔටික තමයි දරුවුණේ ව්හයට විස්තර කරන්න තියෙන හරිවිියහට විත කරති මෙනි මේ කාරනාවක්ොමලක්කුණ ටි ගන්න පුොල දේව ටික සම්පූර්ණය ලිවූත් ද තවල් පිටුවක් අපිටිතුරුයි මං මේ පිටුව තෝරගන්නවා විශේෂයම අක්මා අනුකණ්ඩිකාවක වව්හය රූප සටහනකින් අපි ඇඳල බලමුහ තොට දළවශයෙන් ශදාස්ශ්‍රාකාර වභාවයක් නැතියෙන්නේ සටසීයක්ම සාස්ශ්‍රයක්ම නෙමේ දවශයෙන් මෙම සදාාශ්‍රාකාර ස්වභාවය ඇත්තිය මේක හරි මැඳ තමයි මේ මධ්‍යේ ශරාවතිය ඇ මදශිරවතිය දැ මේ මධ්‍යශිරාව ඉඳලා අරියලෙස විහිදන පරිදිතම අක්මාසයිල පේලි යුගල්තියන්නේ ඒවා ගනාකාර හැඩයක් තමයි ගන්නේ එන්න මේ වගේ තවේලිය මෙමින් තව එකක් ත්ගම් කීපතම මතදතිීක්මා සයි ඇතා හපට साइ මේ ප්‍රදේශය තියනෙන පිත්ත නාලික මේ වගේ ප්‍රදේශ තමයි ශඩාශ්‍රාකාර කොටස්සොල කොම්වල දකින්න ලැබිච්ච ව්හ තමයි මේ තියන්නේ දෙ මෙතර දකින්න පුළුව විශේෂයෙන්ම කොටස් තුනක් තියෙනවාන යාකෘතික දම නිශාකාවක් තියනවා කෘතික දමන නිශාකාව ඉළඟට අපිට ගන්න පුළුවන් මේ කොටස යාකෘතික ප්‍රතිහාර ශිරාශාකාව ඒවගේ අපිට ගන්න පුළුවන් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාාලය පිත්ත නාලික එකතුලා දම මේ අන්තර් අනුක්ඩික පිත්තප්‍රනාලය හැදීම් එතුට අක්මා කෝටරාභ කිය මිට මේ ප්‍රදේශවල්ට මේ ප්‍රදේශීයටතම අක්මා කෝටරාභ කිය යක්ක්ම කෝටරා ෝල තැනින් තැන අපිච්චදය තියෙනවා ඇත්ත ආස්තරණය තියනවා හැම තැනමනිමි තැන් කීපේක ආස්තරනය තියෙනු ඒක දකින්න පුළුවන් මෙන්න මේ වගේ යාකෘතික මහාභක්ෂානු යාකෘතික මහාභක්ෂාන මෙවතයි කෝෆර සයිල කියලා කියන්නේ මේ තින මධද්‍ය ශීර දැ මෙතන ඉන්න රුදිර මේ කෝටරාව රදිරේ මධ්‍ය ශීරාවට තමයි තුල්වෙෙන් මෙ මූලික කොටස් නම්කර පුරපසටහනක් අදන්න නොබ පුරුදු පුහුණු වෙන්න ඕනෙ දරු ව අපිට ඊළඟ ප්‍රශ්නයට දැන් යොමු වෙන් පුළුව පි ළ ප්‍රශ්නයටට. खुण्त्यान. खुण्त्यान एक कर कर ුැ තුන්වෙනි ප්‍ර්නයට යොමුමම තමයි ජීර්ණයට අමතර වක්මාවේ කෘතියන් එහම කෘත්්‍යයන් පහක් තියෙනවා ජීර්ණයට අමතරෝ. එකක් තමයි කාබෝහයිඩරේට ප්‍රෝටීන ලිපිඩ පරිවුරෘතීර දායක වෙනවා කාබෝ හයිඩ්‍රේට මේ ද ප්‍රෝටීන කියලා කිව්වත් කමන්න එව පරිවුරතීර දායක වෙනවා. ඒ එකක් විෂ ද්‍රව්‍ය වලසා අෞෂදවල විෂහරණය කරනු. විෂ ද්‍රව්‍යවලසා ෞෂදවල විශහරණය කරන්න දායක වෙන අක්මා. එකත් ජීර්ණයට අමතරව අක්මාවයෙන් කරන කෘතිය. ඒවගේම කායබාරය අවසන් මිච්ච හෝන අක්ක්‍රිය කරන්න අක්මාව දායක වෙනවා ශුද්්‍රජීවිට එෙහි ආරක්ෂක් ලබා දෙනවා කෝෆඩ සයිල මගින් ඇතර යාාකෘතික මහභක්ෂණු සයිල්ලික වෙතේවට තාපය නිපදවීම කරන ඔන්න ඔය පහතමයි කරන්න යිකම් කාබෝ හයිඩ්රේට මේද පෝටීන පරිවෘරතිර දායක වෙනවා. ඊලාන්ඩ ශුද්්‍ර ජීවින්ට එරෙහි ආරක්ෂණයක් දෙනෝ විශෂ ද්‍ර්‍ය වලස අෞෂදවල විශාහරණය කරනු. හෝමෝන අක්්‍රිය කරනවා නිපද වන අපිට ඒකාරුණටික ලයන්න පුුව පිලම් කාබෝ හේට පෝටීන නේද පරිවුරත්තියෙන පාටකිල්ලම් තවකරුණ වි ද්‍රව්‍ය අවශ්‍යදවල විශහරණය විද්‍රව්‍ය උෂදවල විශහරණය කරනු ඉළඟට ශුද්‍රජීවින්ට එරහිව ආරක්ෂණය ඉලට හෝමෝනක්්‍රීය කිරීම ෝ්‍රීිය කි එමගේ මවසා නශීෙන් තාපය නිපද වීම තාය නිපදීම ගන්නපුු තිමන්න මේ කෘත්‍යයන් තමයි ජීරණයට අමතරව අක්මාව ෂ්ටකන කාර්මය තැපි බලමු ජීර්මය හා සම්බඳධවක්මාව කෘතියන් මොනවාද කියල අක්ම කාර්භාරය මොකද කියල ඊළඟ ප්‍රශ්නයෙන් පි බලමු ර්නයට අදාල අක්මාවේ කෘත්තියන් විස්තර කරන්න කියනෙන තමයි අපි කලින් කිව්වාගේම ප්‍රශ්නය තියෙන් දැන් ඉස්සලම කියන ඕන දේ තමයි අක්මාවෙන් පිත නිපද වනුරි බොඩක් දරුවන් හිතන්ගෙනම පිත්තාශේ තමයි පිත නිපද වන්න කලෙ සම්පූර්ණය වැරදි අක්මා විසින් තමයි පිත නිිදවන්න ඒවා නිදහස් කරන තුරු තාවකාලෙකෝ පිත්තාශය ගඩා කරනු මේ පිතේ තියෙනන නැත්තම් පිත්්‍යෂය තියනවා පිත් ලවන කියන සංගට කියය මේ පිත් ලවන මේද තයිලෝදී කාරක ලෙස ක්‍රියා කරනු ද යිෝදීර ක්‍රියාවල ද්ධ කරන පිත්ලන මග. ඒවගේම පිත්ලවන දායක වෙනවා මේද ජීරණයට සහමේද අවශෝෂනයේ සඳහ දායක වෙන. ඔන්නු ඒකාරර්නාටිකපි මුලින් එකතු කරම් පිළිතුකට අක්මාව පිත්ත නිපදවයි එ නිදහස් කරන තුරු පිත්තාශයේ ගබඩා වී ඇත නිදහස් කරන තුරු පිත්තාශය ගබඩා වෙලා තිම් ඊළඟට අපිට ලියන් තියෙන වැැදගත්ම රණාව තමයි මේ අක්මාව මේ අක්මාව නිපද වන පිතේ නැත්තම් පිත්වුෂයේ ප්‍රධාන සඟගටක ැපට පිත් ලබනඉන්න. ගපිලීම් පිත් යුෂයේ පත් ලවන ඇත මේ පිත්ලවන දරුවනේ තයිලෝදී කාරක ලෙස ක්‍රියා කරනවා මේද තයිලෝදී කරනට දායක වෙනවා මේවා මේද ටයිලෝදී කාරක ලෙස ක්‍රියා කරයි මේවා පයිලෝදී කාරග ලෙස ක්‍රියා කරනු පැහැදිලි ඒ වගේම පිත් ලවන වැදගත්වෙනවා මේ ද ජීරණයට සාහ මේ ද අවශෝෂණයට මේද ජීරණයට හා මේද අවශෝෂණයට පිත් ලවන තාක වේ වන දායක වේ දැන් බොහෝමයක් අවශෝෂනය කරන ලද පෝෂක අවසානදි ළඟාවෙන අක්මාවට අක්මාමොකද කරන්නේ දේහි අනෙකුත් ප්‍රදේශ සඳහා ව්‍යාප්ත කිරීම පිණිසේ පෝෂක බෙදා හැරීමක් සිදු කරන ඔන්න එකරණනාවත් අපිට ලියන්න පුළුව බොහෝ අවශෝෂණය කරන ලද පෝෂක අක්මාව වෙත ළඟාවන අතර අක්මාව මගේ එම පෝෂක දේහ පුරා ව්‍යාප්ත කරයි පෝෂක දේහ පුරාම ව්‍යාප්ත කරනවා ම දරුව මේ අතිරික්ට බ්ල කෝස් ටික බ්ලයිකෝජන් බවට පත් කරලා අක්මාව තුළ ගබඩා කිරීමක් සිද්ධ වෙනවා එක අපිට ලියනුවෝ අක්මාව තුළ අක්මාව තුලදී අතිරික්ත ග්ලකෝස් ගලයිකෝජන් බවට පත්කර සංචිත වේ ඇතා සංචිත කරයි. දයිවගේම ඉන්සිවලින්සාහ ගලෝගගැන් කියන හෝමෝන අක්මාව මත ක්‍රියාත්මග වෙලා රුදුරේ ගලකෝස් මට්ටම වෙනස් කිරීමට දායක වෙනෝ. අක්මාව මත ඉන්සිවුලින් හා ලන් ක්‍රියා කර ග්ලයිකෝචන් බිඳහෙලීම සහ බිඳහෙලීම නම් කරන්නේ කවරුමගින්ද බ්ලෝගගන් මගේ බිඳහෙලීම හා සංචිත කිරීම බ්ලයිෝජ සංචිත කරන්නේ නම් ඉන්සිුලි සංචිත කිරීම යාමනය කරයි යාමනය කර අක්මමාම තින්සිවලින් සහ ගලෝගන් ක්‍රියා කර ගලයිකෝජන් බඳෙලීම සහ සංචිත කිරීම යාමනය කරනු එවගේ විශේෂයම් ලෝහ අයන දෙගක් වන යකඩ සහ කොප තැන්පත් කිරීමත් අක්මා උතුලදි සිද්ධ වෙනවා යකඩ කොප වැනි ලෝහ සංචිත කරයි මේද ද්‍රව විටමීන හතරක් තියනොන විටමින් ADE ඒව සංචිත කරනවා සහ ජලද්‍රාව්‍ය විටමීන වන බටල් සංත කරනවා මේද ද්‍රා්‍ය විටමීන වන විටමි ජලද්‍රවී විටමීනයක් වන විටමින් බීටුවෙන් මේටිකත් සංචිත වෙනවා එයනුව දරුවන මෙන පිතුර හම ැ අපි ගොඩන්නගන්න ජීනයට දාළව අක්මාවේ කෘතියන් විස්තර කරන්න කියපුෝම අපිට ලියන්න තියෙන මෙන මේ පිළිතුර හරි එතෝට විශේෂයෙන්ම අක්මාව පිතනිපද වනවා එහි පිත් ලවනනාඩංගුවයි මේ ද තයිලෝදී කාරක ලෙසක්‍රියාගරන්න පිත්ලවන මිදස් කරන තුරු පිත්තාශය තුළ තමයි තාවකාලිකෝ මේ පිත ඇතම් පිත්වෂ ගඩා කරන්න. පිත්ලවන තයිලෝදී කරනයට අමතරව මේද ජීරණයට සවශෝෂණයටත් දායක වෙන. ඒකාරන්න අටික මුලින් කිව්. ඉට පස්සේ අවශෝෂි කලද බොහොමයක් පෝෂක අක්මා විත පැමණෙන සා අක්මා විසිමේ දේහෙපුරා බෙදා හැරීමක් කරන එක යාමනය කරනු. ගේම තු තරික් ෝස් ල ෝ බ පත්රල ංචත කිරීමක් කරන ඒ ක්‍රියාවලියට දායක වන විශේෂයෙන්ම ඉන්සිලිින් කියන හෝමෝනය එවගේම ඉන්සිලින් වගේ මහවොම නැක් න ලග ලග විශේෂ ක්ම මත ක්‍රියාරලා බලයි ෝජන් බින්ද හෙලීම සිද්ධ කල ලකෝස් බවන පත් න ත රිර දා තු කරනවා. එවගේම යකට කොප වගේ ලෝහ සංචිත කරනවා මේ ද්‍රාව විටමින් වන විටමිින් ADEK ජලදර විටමීනයක් පොන විටමින් බීටවල් සංචිත කිරීමත් කරනවා එමන අපි ඊළඟ ප්‍රශ්නයට යොමුුවමු පස්්චන ප්‍රශ්නය මිනිසා තුළ ජීරණයේ යාමනය විස්තර කරන්න මිනිසා තුළ ජීරණය යාමනය විස්තර කරන්න දරුවනේ මිනිසාගේ ජීරණය ආකාර දෙකකින් යාමනය වෙනවා එකක් තමයි ඉස්නායුක යාමනයෙකුත් සිද්ධ වෙනවා ඒ වගේම අන්තරාසර්ගී යාමනයක් සිද්ධ වෙනවා ඉගෙන හෝන මේ බලපෑමකුත් සිද්ධ වෙන ජීරණ ක්‍රියාවලට දෙ ස්නාක යාමනයේදදි ප්‍රධානශයෙන්ම ස්නායුක ප්‍රීක මගින් තමයි මේ ක්‍රියාවලි යාමනය කරන්න උදාහරණය වශයෙන්න මුකේට ආහාර ඇතුළවීමේදී කේට ශ්‍රාවේ වී මුත්තේජනය වීම අපිට දකින්න පුළුවන් උදාාහරණයක් විදිහයට හරි ජීරණය ආකාර දෙකකින් යාමනය වේ ජීරණය ආකාර දෙකකින් යාමනය එනම් ඉස්නායුක යාමනය හා අන්තරා සර්ග යාමනය නැත්ත හෝමෝනමය යාමනය ඉස්නායුක යාමනය ස අන්තරා සර්ගී යාමනය පැහැදි ඉස්නායුක යාමනය ස්නාු ප්‍රතිීක මගින් සිදුවේ ස්නායුක ප්‍රතිීක මගින් සිද්දුවෙනු ආහාර මකට ඇතුළු වීමේදී ස්්‍රාවය උත්තේජනය වීම කට ශරාවය උත්තේජනය වීම ඉස්නායු ප්‍රථීක මගින් සිදුවේ ඒවගේම ආහාර ආමාශයට ළඟාවීමත් සමගම මදගෑමේ ක්‍රියාවලියත් ඒවගේ ආමාශයක යුෂනිිපදවීම ක්‍රියාවලියත් සිද්ධ වෙන එකපිට ලියන් පුුවන් ආහාර ආමාෂයට ළඟා වූ පසු මත්ගෑමි ක්‍රියාවලිය හා ආමාශයක යුෂ ශ්‍රාවවීම සිද දැන් ආමාශයට ආහාර එක වෙනට ආමාශ බිත්තිය ඇදනෝ ඇදීමත් සමග තමයි ගැස්ට්‍රීන් කියන හෝමෝනය ශ්‍රාවයවීම සිද්ධ වෙන්නේ. ඒ ගස්ටීන් කියන හෝමෝනය රුදිර සංසරණ ඔස්සේ ගමන් කරලා අවසාදී ආමාශයට ළඟා වෙනවා ගැස්ටීන් තමයි ආමාශයක යුෂ ශ්‍රාවයවීම උත්තේජනය කරන්න ආමාශ්‍ය බිත්තියේ ඇදීමත් සමඟ ගස්ීන් ශ්‍රාවේවීම උක්තේජනය වේ එ රුදිර සන්සරණ ඔස්සේ රුදුරංසරණය ඔස්සේ ආමාෂයට ළඟාවේ ගස්ට්‍රීන් මගින් ආමාශයක යුෂ ශ්‍රාවය උත්තේජනය කරයි විශ්‍රාවය ක්තේජනය කරනවා දැන් එයනුව මේ අන්තරාසර්ග පද්ධති විශේෂය ආමාශයේ දිස කුඩාන්ත්‍රේද සිදුවන ජීනණ ක්‍රියාවලේදී තා වැැදගත් කාර්භරයක්ඉටු කරන එක අප කියන්න අන්තරා සර්ගී පද්ධතිය ආමාශය හා ශුද්්‍රාන්ත්‍රී සිදුවන ජීරණයට වැදගත් කාර්ය භාරයක් ඉටු කරයිඉටු කරයි වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු නොය කාරණාවත් ඔබේ පිළිතුරට දරුවුණ එකතුවෙෙන් නොනි ඊළඟට කාරණාවතමයි දරුවුණේ කියන්න තියෙන්නේ මේ ආමලසේතියන මේ දම්ලි ඒගේ ඇමයි නෝවාම්ල ග්‍රහණීෙන් සික්‍රටීන් සහ කොලිසිස්ටුකයින්ින් කියන හෝමෝන ශ්‍රාවේවීම උත්තේජනය කරනවා එක අපිට ලියන්න පුළා අප පිළිතුරට ආමලස වූ මේදම්ල ඇමයි නෝම්ල ග්‍රහණසි්‍රට හා කොසින ශ්‍රවීම උත්තේජනය කරයි ශ්‍රවීම උත්තේජනයරයි අඥාශයෙන් ජීරණ එන්සයිම් නිදහස් කිරීමත් පිතාශෙන් පිත නිදහස් කිරීමත් මෙ කාරයන් දෙකම කරන්නේ කොලිසිස්ට කයිනීන් මගේ කොලිටගයිනන් මගින්ද මේ කාරයන් දෙකම කරන්න කොලිසිිස්ටකායිනීන් මගින් උත්තේජනය වේ උත්තේ ජනය ව ඒගේ අ්‍යාශෙන් බයිකාබන නිදහස් කිරීම සික්‍රටීන් මගින් තම උත්තේජනයවෙෙන් අ්‍යාශයෙන් බයිකාබනට අයන නිදහ කිරීම සිකටීන් මගින් උත්තේජනය වෙනවා එකත් ල අඥාශෙන් බයිකාබනට අයන්න නිදහස් කිරීම සි්‍රටී මගින් උත්තේජනය වේ සිකටී මගින් තම උත්තේජනය වෙන්නේ ඒවගේම මේ බයිකාබනෙට් අයන වලට පුළුවන් ආමලස්සය උදාසීන කරන්න ආමාශයෙන් ලබෙන ආමලසේ බයිකාබනේට් මගින් උදසීන වෙනවා ආමාශීෙන් ලැබෙන ආමලසය ග්‍රහණයේදී බයිකාබනේට් මගින් උදාසීනවේ බයිකාබනේට් මගින් උදාසීන වෙනවාඒවගේම ආමලස මේදෙන් පිරුණු විලාවට මේ දයෙන් පොහොසත් අවස්ථාවලදී මේ ග්‍රහණීන් ශ්‍රාවය කරන සික්‍රටීන් කොලිසිිස්ටකයිනින් වගේ හෝමෝනවල ඉහල මට්ටම් නිසා ආමාශයේ ීම ක්‍රියාවලින් ත්ත ආමලසයේ නිපදවීම නිශේදනය කරන්නට පුළුවන් එතට අපිට මෙහිම ලියන්න පුුවන් ආමලසය නේදවලින් පොහොසත්විට පොහොසත්විට ග්‍රහණීෙන් නිදහස් වන සිටන් කොලිසිස්ටකයිනින් ඉහල මට්ටම මගින් ඉ මට්ටම් වලින් ආමාශයේ ජීරණ ක්‍රියාවලිය සෙමින් සිදුව ීටන්නේ මොකද නිශේදන ක්‍රියාවලයක් සිද්ධ වෙන නිසා මේ හෝමෝන දෙකම ආමාශය මත ක්‍රියාත්මක වෙලා ක්‍රමාකුංචනයක්ත් ඒවගේ ආමාශයක විස ශ්‍රාවයත් නිශේදනය කරනු මේ හෝමෝන ආමාශ්‍යය මත ක්‍රියා කිරීමෙන් මා ක්‍රමාකංචනයත් ආමා්‍යක යුෂ නිපදවීමත් නිශේදනය කරයි නිශේදනය කර ව පිළිතුර තමයි දරුණන ඔබ ගෝන ගන්නට අවශ්‍ය වී ඒ අනුව සතුන්ගේ පෝෂණය යටතේ දහවන පරික්්ෂේ දේ විදිහට ප්‍රශ්නාවලියේ තවත් ප්‍රශ්න කීපයක් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළලා. මීනඟ පරික්්ෂේදේ තුලති විශේෂෙන්ම මම සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ සමබල ආහාරසා ප්‍රධාන පෝෂක පිළිබඳ ප්‍රශ්නාවලිය දේ ඒ ප්‍රශ්නාවලියත් සමග එකතුවෙලා අපි ඉගෙනගත්ත දැනුම තවදුරුටත් ශක්තිමත් කර ගමු එතෙක්කුමට සුබ දවසා.